බලන්න එතකොට මිශ්‍රණය තුළ ද්‍රව්‍ය ස්කන්ධ භාගය සමානයි. ද්‍රව්‍ය ස්කන්ධය බෙදීම ද්‍රාවණයේ ස්කන්ධ. ද්‍රව්‍ය ස්කන්ධය ග්‍රෑම් 5යි, ද්‍රාවණ ස්කන්ධය ග්‍රෑම් 100යි. සීට චී කැපුණා පහයට සීය පස්වරක් එකයි පස්වරක් 20යි. 20න් එක එකට යන්නේ නෑ, ඔන්න දශම ස්ථානය තිබ්බා. 10ට යන්නේත් නෑ, බිඳුව දැම්මා. 100ට කියලා පුතා 5. මේක තමයි ෆයිනල් ලාස්. කොබාන තේරිච්ච ආතෝස. ගණන් හදනකොට උපරිම තේරුම් අරගෙන වැඩ කටයුත්ත යන්න. බාර නොමින්දි බුද්ධිමා සෙදූෂ මනුමිතා අර්ෂණ බාන සියලු දෙනාට තේරුණාද කියලා එක තේරෙන්නම ඕන. උත්තර දාලා තියෙනවා, ඉතා හොඳයි. මින්දි බිඳුවත්සම් බිඳුව පහ දාලා තියෙනවා. ආපු විදියයි එතකොට හදාගන්න හදපු නැති දල්. යන් ඉස්සරහට එන ඊළඟ ගානට එන්න. එතකොට දුර ඉන්න දරුවෝ පින්ට් අවුට් එක ගත්තත් වඩාත් හොඳයි. මේකෙන් බැලුවත් ප්‍රශ්නයක් නැහැ, නමුත් ඔබේ කැමැත්තක් ඒ. ඊළඟට එන්න පුතා, ග්‍රෑම් 500ක ලුණු ද්‍රාවණයක් ගෙන ජලය වාෂ්ප කළ විට, ඔන්න දැන් වෙන වැඩක්, ජලය ග්‍රෑම් 20ක්, ජලය ග්‍රෑම් 20ක් මේ එතනදී ද්‍රාවණය 500යි, ජලය වාෂ්ප කරාම ග්‍රෑම් 20යි. ලුණු වල සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස අහන. ලුණු වල සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස. එහෙනම් ඒකත් ලියමු පුතාලා පිළිතුර. එතන හදන්න. ටියුට් තියන අය ටියුට් එකේ හදන්න. ඉස්සලා ගානත් ඒ වගේ. දැන් ගාන හදලා ඉන්න දෙවෙනි ගාන. ලුණු වල ලුණු වල සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස. ලුණු වල සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස. ලුණු වල සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස. එතකොට ලියන්න පුතා, උඩට එනවා ලුණු වල ස්කන්ධය. උඩට එනවා ලුණු වල ස්කන්ධය. යටට එනවා ලුණු ද්‍රාවණයේ ස්කන්ධය. යටට එනවා ලුණු ද්‍රාවණයේ ස්කන්ධය.
යට දෙනවා ලුණු ද්‍රාවණයේ ස්ථාන. ආද උදේ උදේ එතකොට එන්නේ කීයද දියන් සා? එතකොට එන්නේ 20 බෙදීම 20යි ග්‍රෑම් බෙදීම ඈ 20යි ග්‍රෑම් බෙදීම 500යි ග්‍රෑම් 20යි ග්‍රෑම් බෙදීම 500යි ග්‍රෑම් බලන්න උත්තර හදමු දරුව දාන්න. දැන් මේ පන්ති අපි 4 ඉඳන් 6 හමාරනකන් තියෙනකොට සියලු දෙනා ඉන්නවන අමාරුණා. නැත්තම් ඒ කොටස ඇලෙනවා. හැලුණාම ඉතින් අපරාධ. ඊට දී කැපුවා බින්දුවට බින්දුව කැපුවා 1 යට 25. එතකොට 1 යට 25ටත් සමහරවිට ලකුණු දෙනවා ගැටලුවක් නැහැ. බින්දුවයි දශම බින්දුවයි හතරයි. බින්දුවයි දශම බින්දුවයි හතරයි. බලන්න සමහර දරුවෝ නොමින්දි බුද්ධිමා මනුමිතා ඊළඟට ඉන්න සියලු දෙනා අර්ෂණ සෙදූෂ සමහර උත්තර දානවා සමහරු ඉතාම හොඳයි. අන්තිමට උත්තර දාලා දෙනවා බුද්ධිමයි මනුමිතයි නොමින්දි උත්තර ඔක්කොම හරි නියමයි. උත්තරය 0.04යි. දාන්න පුතා ෆයිනල් ආන්සර්. 0.04යි. 0.04යි. කෝ බාන්න දැන් මෙතෙක් කරපු කොටස් තේරිච්චා අත උස්සන්න බලන්න. තේරිච්චාය බලන්න සමහරු ඇතරම ඔන්ලයින් වුණත් ෆිසිකල් පන්ති වගේ වැඩ කොටස් ටික කරගන්නවා. ඉතා හොඳයි. හැමදේම හොඳයි. පැමිණීම හොඳයි. ටිකටම වැඩ කොටස් කිරීම හොඳයි. ඉතාම වටින. හරි එන්න පුතා ඊළඟට දෙවැනි කොටසට එන්න. දැන් ටියුට එකක් කියන්නේ ටියුට එකක් කියන්නේ දෙවැනි කොටසට. දැන් දරුවනේ මිශ්‍රණයේ සංගතිය පරිමා භාගයක් ලෙස ප්‍රකාශ කරමු. මිශ්‍රණයේ සංගතිය මොන විදිහටද පරිමා භාගයක් ලෙස ප්‍රකාශ කරමු. එතකොට මිශ්‍රණයේ සංයුතිය පරිමා භාගයක් ලෙස ප්‍රකාශ කරනවා කියන්නේ අපි මිශ්‍රණයට දානවා නම් A පරිමාවක් B පරිමාවක් අර A වල පරිමා භාගය කියන්නේ A වල පරිමාව බෙදීම යටට එනවා ද්‍රාවණ පරිමාව. එතකොට අන්නේ සූත්‍ර ටික තමයි වැදගත් වෙන්නේ ලියන්න ඊළඟ ප්‍රශ්නේ. ද්‍රව්‍ය පරිමා භාගය ද්‍රව්‍ය පරිමා භාගය ද්‍රව්‍ය පරිමා භාගය වරණ තුළ සංයුතිය වරණ තුළ සංයුතිය සංයුතිය ප්‍රකාශ කිරීම සඳහා සමීකරණයක් සඳහන් කරා. සමීකරණයක් සඳහන් කර. සමීකරණයක් සඳහන් කර. එනල් ලියන්න පුතා ද්‍රව්‍ය පරිමා භාගය ද්‍රව්‍ය පරිමා භාගය
වරානතුර සංයුතිය සමානයි. සංයුතිය සමානයි. ද්‍රව්‍ය පරිමාව, ද්‍රව්‍ය පරිමාව බෙදීම ද්‍රාවණ පරිමාව. ද්‍රාව්‍ය පරිමාව බෙදීම ද්‍රාවණ පරිමාව. ඒ ටියුට් එකේ එතන ඊළඟ වාක්‍යයට පොඩ්ඩක් එන්න මාත් එක්ක බලන්න, කියවන මාත් එක්ක. මිශ්‍රණයක යම් සංඝටකයක ඇති පරිමාභාගයේ යනු එම සංඝටක පරිමාව මිශ්‍රණය මුළු පරිමාවට දරන මොකද්ද පුතේ? අනුපාතයයි. එතකොට අපිට පරිමාභාගය ප්‍රකාශ කරන්න පුළුවන් ද්‍රව්‍ය පරිමාව ද්‍රාවණ පරිමාවෙන් බෙදුවහම ලැබෙනවා කියලා. තවාර්ථ දැක්වීමක් අපිට ගන්න පුළුවන්, මිශ්‍රණයක යම් සංඝටකයක ඇති පරිමාභාගය යනු එම සංඝටක පරිමාව මිශ්‍රණයේ මුළු පරිමාවට දරන අනුපාතයයි. එහෙනම් යම් ඊළඟට පරිමාභාග තියෙන ගානට ඔතනම හදන්න සංසුද්ධ එතිල් මධ්‍යසාර ඝන සෙන්ටිමීටර 25කට ආශ්‍රිත ජලය එකතු කරලා අවසන් පරිමාව 250 ද්‍රාවණයක් සාදයි. එම ද්‍රාවණයේ එතිල් මධ්‍යසාර පරිමාභාගය කොපමණද? ටක් ගාලා සියලු දෙනා හදලා ගන්න උත්තරය. ඔබ ලියන්න මුලින්ම එතිල් මධ්‍යසාර පරිමාභාගය සමානයි. මං කියන එක ලියන්න, එතිල් මධ්‍යසාර පරිමාභාගය සමානයි. එතිල් මධ්‍යසාර පරිමාව බෙදීම ද්‍රාවණ පරිමාව. එතිල් මධ්‍යසාර පරිමාභාගය සමානයි. එතිල් මධ්‍යසාර පරිමාව බෙදීම ද්‍රාවණ පරිමාව. දැන් ආදේශ කරන්න පුතා, උඩට ආදේශ කරන්න ඝන සෙන්ටිමීටර 25. උතරේ දා. උඩට එනවා ඝන සෙන්ටිමීටර 25. යටට එනවා පුතා ඝන සෙන්ටිමීටර 250. එතකොට උත්තරය කීයද? ඝන සෙන්ටිමීටර කැපෙනවා. උත්තරය කීයද? චැට් එකට දාන්න හදන දරුවෝ. එතිල් මධ්‍යසාර පරිමාභාගය සමානයි. එතිල් මධ්‍යසාර පරිමාව බෙදීම ද්‍රාවණ පරිමාව 25 යට 250 කියන්නේ පුතා 0.1යි. ඉතා හොඳයි. හදපු දරුවෝ. උත්තරය කීයද පුතා? 0.1යි. ඊළඟට පුතා දෙවනි ගානට යං. එතන කෙලින්ම පුතා සූත්‍රය ලියලා අර ගන්න ඇසිටික් අම්ල පරිමාව සොයාගන්න ඕන. එනං එතනත් ලියමු මේ විදියට. ඇසිටික් අම්ල පරිමාභාගය සමානයි. ඇසිටික් අම්ල පරිමාභාගය සමානයි. ඇසිටික් අම්ල පරිමාභාගය සමානයි. ඇසිටික් අම්ල පරිමාව බෙදීම ඇසිටික් අම්ල පරිමාව බෙදීම ද්‍රාවණ පරිමාව.
ඇසිටික් අම්ල පරිමාව බෙදීම ද්‍රාවණ පරිමාව. දැන් චුට්ටක් වෙන තාලෙකටනේ හදන්න, ඉස්සරහා බෝඩ් එක බලාගන්න. වෙන තාලෙකට හදන නිසා බෝඩ් එක බලාගන්න. දැන් ඔබට සංයුතිය දීලානේ දරුවෝ, ඔබට සංයුතිය දීලා 1825 දීලා. ඒක සමානයි වා. දැන් හොයන්න ඕන සංයුතිය ඊළඟට, හොයන්න ඕන සංයුතිය. හොයන්න ඕන සංයුතිය V1 යකට එනවා කීයද පුතා? 500. ඔන්න ඔය සූත්‍රය ලියාගන්න. අර සූත්‍රය ලියලා තමයි ඔක ලියා. V1 උක්ත කරහම සමානයි 500යි ඝන සෙන්ටිමීටර වැඩි කිරීම පුතා 25න් එකයි. V1 එනවා සුදු කරහම 25 වරක් 1යි, 25 වරක් 20යි. කෙලින්ම එනවා පුතා ඝන සෙන්ටිමීටර 20. බාන තේරිච්චා තෝසා. අර ඇසිටික් අම්ල පරිමාව තමයි හොයන්නේ. ඇසිටික් අම්ල පරිමාව තමයි හොයන්නේ. හදා ගන්න කග්ගා. තාම බයි. අපි ඔය හැදුවේ මෙන්න මේ ගා. එකයට 25 VV සංයුතිය ඇති ඇසිටික් අම්ලයේ ජලීය ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 500ක් සාදා ගන්න ආකාරය දැන් කියන්න වෙනවා. ඉස්සල්ලා අවශ්‍ය සංයුතිය කොච්චරද කියලා, ප්‍රමාණය ඇසිටික් අම්ලය කොච්චරක් ගන්න ඕනද කියන එක තමයි දැන් ඔය හෙව්වේ. ඇසිටික් අම්ලය කොච්චරක් ගන්න ඕනද? ඝන සෙන්ටිමීටර 20ක්. එතකොට පල්ලෙහා බලන්න උත්තරේ තවදුරටත් තියෙනවා. අපි ওই ગાණ හදලා උත්තරේ ඔහොම ගත්තා. ඊට පස්සේ යට තියෙනවා පුතා ඒක ක්‍රමය, මම ඔයගොල්ලන්ට ඒක දාලා තියෙන්නේ. ඇසිටික් අම්ලය ඉස්සල්ලාම කොච්චරක්ද මයින්නේ මගේ දරුවෝ? අන්න අර ආපු උත්තරේ කොච්චරක්ද? ඝන සෙන්ටිමීටර 20ක්. දැන් ඝන සෙන්ටිමීටර 20ක් ඇසිටික් අරන් ඔයා පරිමාවිතික ප්ලාස්කුව කොච්චරක්ද ගන්න පුතා? 500යි ඝන සෙන්ටිමීටර. එතකොට අර 20 500 දක්වා දානකොට ඔබට තේරෙන්න ඕන ඔබ දාන්නේ ආශ්‍රිත ජලය කොච්චරක්ද? 480. ඇයි 20ක් ඇසිටික් අම්ලය ඉතුරු 480 ජලය දැම්මහම තමයි පුතා මොකද වෙන්නේ? 500 බවට පත් වෙන්නේ. එහෙනම් ඔයා ඇසිටික් අම්ලය ඝන සෙන්ටිමීටර 20ක් ගත්තා. ඒකට ඝන සෙන්ටිමීටර 500 වෙනකම් පුතා ජලය දාලා ඔන්න පුතේ ඇසිටික් අම්ලය 1යට 25 VV සංයුතිය තියෙන ජලීය ද්‍රාවණයක් ඔබට සාදාගත හැකි. එතකොට ඔන්න දෙකක් ඉවරයි. තව තුනයි තියෙන්නේ. ඊළඟ එකත් මම කතා කරලා ඊළඟ එකත් කතා කරනවා. මවුල භාගය ප්‍රකාශ කිරීම ඒක නිසා සිල්ගනා රැඳිලා ඉන්න මිශ්‍රණයක සංයුතිය ඩියුට එකත් එක්ක යන් සිල්ගනා එන්න. මිශ්‍රණයක සංයුතිය මවුල භාගයක් ලෙස ප්‍රකාශ කිරීම. එනම් පුතා A B සංඝටක දෙකක් තියෙනකොට
ඒවල මවුලභාගය සමානයි පුතා. මොකක්ද ඒවල මවුලගාන බෙදීම? යටට එනවා ඒවල මවුලගාන දාන බීවල මවුලගාන. බීහි මවුලභාගය සමානයි පුතා. බීවල මවුලගානන බෙදී ප්‍රමාණය බෙදීම බීවල මවුලගාන දන ඒවල මවුලගාන නැතා ඒවල මවුලගාන දන බීවල මවුලගාන. එනම් මේ ප්‍රශ්න දෙක ඔතන්ට ලියන්න ගෙදදි කර. මිශ්‍රණයක සංයුතිය ඊළඟ ප්‍රශ්නය පොතේ. මිශ්‍රණයක සංයුතිය මෞල භාගයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා මිශ්‍රණයක සංයුතිය මෞල භාගයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සමීකරණයක් ලියන්න. එතකොට ඒක ඉඩ තියන්න පුතා රූල් හතරක් වගේ. මිශ්‍රණ සංඝටකයක මවුල භාගය යනු කුමක්? මිශ්‍රණ සංඝටකයක මවුල භාගය යනු කුමක්? එතකොට ටියුට් එකේ තියෙන උත්තරය එම සංඝටක මවුල ප්‍රමාණය මිශ්‍රණයේ අඩංගු සංඝටකවල මුළු මවුල ප්‍රමාණයට දරන මොකද පුතා අනුපාතයයි. දැන් ඉස්සරහා බලන්න. ඉස්සරහා. දැන් පොඩක් කල්පනාවෙන් ආ. දැන් ජලයයි කෝෂ්ටිකුයි එකට එකතු කරලා තියෙන්නේ. ජලය කියන්නේ මොකද්ද පුතා? H2O. කෝෂ්ටික් කියන්නේ මොනවද පුතා? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. කෝෂ්ටික් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් මගේ දරුවෝ ජලයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. කොච්චරද මගේ දරුවෝ එකතු කරන්නේ? ග්‍රෑම් 180යි ග්‍රෑම් 80යි. දැන් ඔබෙන් ස්කන්ධ භාගය ඇහුවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට ලියන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධ භාගය සමානයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය බෙදීම මුළු ස්කන්ධය. එතකොට 80 260 එහෙම ලිව්ව හැකියි. ජලයේ ස්කන්ධ භාගය ඇහුවා නම් 180 268යි ගැ. නමුත් ඔතන ස්කන්ධය දුන්නට අහලා තියෙන පුතා මවුල භාගය. එතකොට පුතා ස්කන්ධය දීලා මවුල භාගය ඇහුවාම ඔබ හොයන්න ඕන අනිවාර්යෙන් ඔතන ජල මවුල කොච්චරක් තියෙනවද ඔතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කොච්චරක් තියෙනවද. ජල මවුල කොච්චරක් තියෙනවද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කොච්චරක් තියෙනවද. අපි නම් කටපාඩමින් දන්නවා ජලයේ මවුලික ස්කන්ධය කීයද පුතා? 18යි මවුලයට ග්‍රෑම්. ඔබ දන්නේ නැහැ කියමුකෝ. ඔබ දන්නේ නැති වුණාම පුතා ඔබ සූත්‍රය ලියාගත්ත H2O හයිඩ්‍රජන් වලට අදාළව සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි. එතකොට එක වැඩි කරනවා දෙකෙන්. ඊට පස්සේ ඊට එකතු කරනවා පුතා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දෙක එකතු කරාම කීයද පුතා? 18. 18 සාපේක්ෂ අණුක ස්කන්ධයක් වෙනවා. ඒ සාපේක්ෂ අණුක ස්කන්ධය මවුලේට ග්‍රෑම් වලින් ප්‍රකාශ කරනවා 18යි GMOL ඍණ 1 ලෙස. ඊළඟට පුතාලා ද්‍රාවණයේ තියෙන මවුල ජල මවුල ප්‍රමාණය හොයනවා. කොහමද හොයන්නේ පුතා? උඩට ගන්නවා මොනවද පුතා ස්කන්ධය, යට ගන්නවා පුතා මෞලික ස්කන්ධය.
ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදුවහම ඔබට මතක ඇති සිම්පල් එන් සමානයි සිම්පල් එන් බෙදීම කැපිටල් එ මෞලගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියලා සූත්‍රයක් කියා දුන්නා ඒවා දැන් මතකයේ තියෙනවා එහෙනම් ඒ අනුව පුතා මොකද රාවණයේ තියෙන ජල මෞලගාන ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය ස්කන්ධය 180යි ග්‍රෑම් මෞලික ස්කන්ධය 18යි GM වල ඍණ එක එනම් පුතේ මෞල 10යි මෞල 10ක් තියෙනවා ජලය ග්‍රෑම් 180ක ඊළඟට පුතා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 80කත් කොච්චරක් මෞල තියෙනවද බලන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 80ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලත් අර සුපුරුදු පරිදි මෞලික ස්කන්ධය හොයනවා සාපේක්ෂ අණුක ස්කන්ධය අරගෙන සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්නකොට NaOH වලට පුතා සෝඩියම් වල 23යි ඔක්සිජන් වල 16යි හයිඩ්‍රජන් වල 1යි ඔක්කොම පුතා 40යි දැන් එතනම පොයින්ට් එක බලා ගන්න ටියුට් එක 40යි GM වල ඍණ එක එතකොට පුතේ රාවණේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ගාන හොයන්නේ කොහමද පුතා උඩට ගන්නවා පුතා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය යටට ගන්නවා පුතා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය 80යි G බෙදීම පුතා 40යි GM වල ඍණ එක උත්තරය සුළු කරාම එනවා මෞල දෙකක් දැන් ඔන්න ඔබට ලේසි පුතා මෞල භාගය හොයන්න දැන් ඔබ ජල මෞල ගානක් දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ගානක් දානවා සුපුරුදු පරිදි සූත්‍රයට දානවා එහෙනම් සූත්‍රය තමයි ඊළඟ පිටුවේ තියෙන්නේ එන්නේ ඊළඟ පිටුවේ ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞල භාගය සමානයි පුතා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ප්‍රමාණය බෙදීම ජල මෞල ප්‍රමාණය ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ප්‍රමාණය එහෙනම් සුළු කරලා පුතා අවිල්ලා තියෙනවා දෙක බෙදීම 10 දන දෙක අවසානයේ 6න් එක එතනදී 6න් එක භාග සංඛ්‍යාවක් විදියට ප්‍රකාශ කරලා තියෙනවා ඊළඟට ඔබ දන්න දැන් 6න් එකක් ආවා නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල භාගය අනිවාර්යෙන් පුතා ජල මෞල භාගය 6න් 5ක් එන්න ඕන මොකද සම්පූර්ණ එකතු එකක් වෙන්න ඕන එහෙනම් අපි හොයනවා ජල මෞල ප්‍රමාණය ආවා උත්තරේ ජල මෞල ප්‍රමාණය බෙදීම ජල මෞල ප්‍රමාණය දාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ප්‍රමාණය උත්තර එනවා 6න් 5. එහෙනම් මෞල භාගවල එකතුව ගත්තාම 6න් 5 ධන 6න් 1 උත්තරය පුතා 1යි කියලා මතක තියාගන්න. එහෙනම් ඔය ආකාරයට පුතා ඔගොල්ලන්ට මම අද දවසේ ඔන්න සම්පූර්ණ කරා. යට තියෙනවා පුතා පොඩ්ඩක් එන්න ප්‍රශ්න අංක ටික මම ඔතන ඉඳන් ඊළඟ දවසේ කතා කරන්න. යට තියෙන ප්‍රශ්න ටික බලන්න ගෙදදි කරන් එන්න. පොඩ්ඩක් පළවෙනි ප්‍රශ්නෙට එන්න. පළවෙනි ප්‍රශ්නේ පුතා සෝඩියම් හදාගන්න චුටි තැනක් තියෙනවා ඒක හදාගමු පුතා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20ක් තුල සෝඩියම් ග්‍රෑම් 10ක් අඩංගුලු එහෙනම් සෝඩියම් ස්කන්ධ භාගයයි සෝඩියම් ස්කන්ධ ප්‍රතිශතයයි අහනවා පුතා දොර සෝඩියම් ස්කන්ධ භාගය අරන් ඒක 100න් වැඩි කරාම එනවා සෝඩියම් ස්කන්ධ ප්‍රතිශතය පුතා එහෙනම් මොකද්ද ඔකට දාන සූත්‍රය පුතා ස්කන්ධ භාග සූත්‍රය දාන්න එහෙනම් ස්කන්ධ භාග සූත්‍රය දානකොට පුතා ඔබ දාන්න ඕනේ මොකද්ද සෝඩියම් ස්කන්ධ භාගය සමානයි සෝඩියම් ස්කන්ධය බෙදීම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය. එහෙමයි ගන්න. එතකොට සෝඩියම් ස්කන්ධය කීයද පුතා? ග්‍රෑම් 10යි. යටට එනවා පුතා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය නැත්නම් ද්‍රාවණ ස්කන්ධය කොච්චරද පුතා? 20යි. එතකොට 10 බෙදීම පුතා කීයද එන්නේ? 20 එන්නේ. එතකොට භාගය එන්නේ පුතා. එතකොට උත්තරේ ස්කන්ධ භාගය කීයද? භාගයයි. ස්කන්ධ ප්‍රතිශතය කොච්චරද පුතා ඒක 100න් වැඩි කරාම 150ක් එනවා. ගෙදදි හදන්න. ඊළඟ එකේ බලන්න පුතා පරිමා කියලා හදලා තියෙනවද බලන්න මේ ප්‍රශ්නේ. හදලා තියෙනවා ටියුට් එකේ නේද? හරි. ටියුට් එකේ හදන්න පුතා දෙවනි ප්‍රශ්නය මේ විදියට ජලය ග්‍රෑම් sorry ජලය ඝන සෙන්ටිමීටර 90ක්. ඒක මොකුත් හදන්න නැහැ. ජලය ඝන සෙන්ටිමීටර 90ක් තුල ජලය ඝන සෙන්ටිමීටර 90ක් තුල ඔය O කියන එක තමයි තියෙන. ඒ කියන්නේ ඔක්සිජන් කියන එක තමයි ඔය තියෙන. O, ඝන සෙන්ටිමීටර 15ක් අඩංගුය. හරි? එතකොට ජලය ඝන සෙන්ටිමීටර 90ක ඔක්සිජන් කොච්චරක් තියෙනවද පුතේ? ඝන සෙන්ටිමීටර 15ක්. අහන්නේ ප්‍රශ්නය පුතා ඔක්සිජන් වල ඔතන තියෙනවානේ මෞල භාගය කියලා. මෞල භාගය නෙමෙයි පුතේ අහන්නේ පරිමා භාගය. එතන මෞල කියන කෑල්ල කපලා පරිමා කියලා ලියාගන්න. ඊට පස්සේ ඉදිරියේ පුතා එතනත් ස්කන්ධ ප්‍රතිශතය නෙමෙයි පුතා පරිමා ප්‍රතිශතය කියලා හදාගන්න.
එතකොට ඔතනට දාන සූත්‍රය බලන්න පුතා, ඔක්සිජන් වල පරිමාභාගය සමානයි ඔක්සිජන් වල පරිමාව බෙදීම ද්‍රාවණ පරිමාව නැත්නම් ජල පරිමාව. ද්‍රාවණ පරිමාව. එතකොට ඝන සෙන්ටිමීටර 15 බෙදනවා පුතා ඝන සෙන්ටිමීටර 90. එතකොට ඒකෙන් එන්න පුතා 6න් එකනේ. ඔය 6න් එක එන්නේ. ඒ 6න් එක ආපු එක 100න් වැඩි කරලා පුතා පරිමා ප්‍රතිශතයක් ලෙස අවසානයේ ප්‍රකාශ කරා. කෝ බලන්න අවබෝධ වුණාද? අත උස්සන බාන දරුවෝ අවබෝධ වුණාද? ඔන්ලයින් ඉන්න දරුවෝ සිරු දෙනා අවබෝධ වුණාද? ෆිසිකල් දරුවෝ සිරු දෙනා අවබෝධ වුණාද? ප්‍රතිශත හදන එක අතන තිබ්බේ නැහැ. ප්‍රතිශත හදන එක මහ ලොකු දෙයක් නැහැ. ඒ එන භාගය වැඩි කරනවා කියෙන්ද පුතා 100න් පර්සන්ටේජ් කරා. ඒතර ඒක 100න් වැඩි කරා ඉච්චරයි කතාව. ඒක නිසා එතන ගැටලුවක් නැහැ කිසි දරුවෙකුට, මතක තියාගන්න. එතකොට බලන්න දරුවෝ සියලු දෙනා හොඳට වැඩ කරගෙන යනවා. ඒකට ඔය විදිහට පුතාලා දිගටම වැඩ කරන්න විද්‍යාව ඒක ගන්න පුළුවන් අනිවාර්යෙන්. එවනම් පුතාලා සිල් දනා පරිශ්‍රමින් ඉන්න ආයුබෝවන් සිල් දනාට මුස්සන්නයි ගුඩ් නයිට්. අයිබෝවන් සර්.